සාගර පිළිබඳවම කතා කරන නිසා අද දවසේ සාගරයට සිදුණු තවත් ඛේදවාචකයක් පිළිබඳ වාර්තාවයි මේ. ඒ ඉන්දියන් සාගරයේම වීම කනගාටුදායකයි. අනෙක් කාරණේ තමයි මුහුදක කොතනක සිදුවුවද දැන් අපට තේරෙනවා ඒ හරහා සිදුවන පරිසර විනාශය කොතරම්ද කියා ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ඛේදවාචකයක් එක්ක. මේ තොරතුර වාර්තාවන්නේ ඉන්දුනීෂියාවෙන්. Crew and passenger jump into sea as Indonesian ferry catches fire. මේවේදී ඉන්දුනීසියානු මගී ප්‍රවාහන නෞකාවක් ගින්නකට ලක්වනවා. ඒ නිසා එහි සිටි 200කට ආසන්න මගීන් සහ තමන්ගේ කාර්ය මණ්ඩලය මේවන විට මුහුදට පැන ජීවිත බේරා ගැනීමේ සටනක නියැලෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව වාර්තා වන ආකාරයට passenger ferry came karya Indha was traveling into the remote part of the Indonesian from Ternate in the province of North Maluku towards Sanana on the island of Sulabas when fire broke out the early Saturday morning. E anuwa me senasurada udasana ginna athi wenne Indonesia anu yamma karayekin dushkara pradeshayeka sita me gaman kirima sidu thibune uturu Malakku sita Sanana dakwa thamai me gaman karimin thibune mehidi me ginna hata gena thibenne mema naukave nama කියන නෞකාව තමයි මේ ආකාරයෙන් ගින්නකට පත් වෙලා තිබෙන්නේ කෙසේ වෙතත් ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කරන්නේ මේ වෙද්දි මගීන් 181 දෙනෙකු සහ එහි කාර්ය මණ්ඩලයේ 14ක් නෞකාවේ සිටියා මේ සියලු දෙනාම ජලයට පැන තිබෙනවා කියලායි වාර්තා කරන්නේ වරායන් පිටත් වෙලා මිනිත්තු 15ක් ඇතුළතදී තමයි මේ ගින්න හටගෙන තිබෙන්නේ මේ වන විට ඒ සමාජ මාධ්‍ය තුලද එහි ඇති වී තිබෙන ගින්න වාර්තා කර තිබෙනවා ඒත් එක්කම विशेष नोन संधान कराट में ट्विटर सटाहने मेवन विट वार्तावन अनेक कारणे तमाई में मुदागेनी में क्रियावली दी सर्च एंड रेस्क्यू ऑफिशियल से 270 पीपल हैड बीन रेस्क्यू फ्रॉम द वेसल मेवेदी देसी 74 दिन कुबेरा गत बव तमाई अदाल मुदवागेनी खंडायम प्रकाश करन्ने सह तवदुरटत मुदवागेनी में मेहुम क्रियात्मक वेनवा केन कारणे तमाई वार्ता करति बिन्ने इनिशियल रिपोर्ट सजेस्ट द फायर मे हैव स्टार्टेड इन द इंजन रूम इंडोनेशियन ऑफिशियल सेड दे आर इन्वेस्टिगेटिंग द कॉज ऑफ द इंसिडेंट मे गिन्न अतिवी तिबिन्ने නෞකාවේ එන්ජින් කාමරය කියලායි වාර්තා කරන්නේ කෙසේ වෙතත් මේ දැති වුණු හේතුව කුමක්ද කියන දේ පිළිබඳ මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතිනවා නෞකාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන තිබෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ කෙසේ වෙතත් මේ ඛේදවාචකයන් මේවා සිදු වෙමින් පවතින ඛේදවාචකයන් ඒ කියන්නේ මේ මුහුදු පද්ධතිය වුණත් දූෂණය වීම කියන්නේ සමස්ත පරිසර ප්‍රජාවටයි මේ බලපෑම සිදුවන්නේ කේම් කර්යා ඉන්දහ කියන නෞකාව තමයි මේ ආකාරයෙන් ගිනි ගැනීමකට ලක්ව තිබෙන්නේ සාගරයේ මෙවැනි කටයුතු සිදුවන විට දැන් මේ වාගේ ප්‍රමිතිය පිළිබඳ පරීක්ෂා කර යුතු බැලිය යුතු කාලයයි බහරුම් ඇසිරීමේ ප්‍රශ්නයක් නිසා ශ්‍රී ලංකාව ඛේදවාචකයකට මුහුණ දුන්නා මීට පෙර තෙල් නෞකාවක ඇතිවුණු ගින්න නිසා ශ්‍රී ලංකාව අභියෝගයකට මුහුණ දුන්නා දැන් ඉන්දියන් සාගරය තුළදී මේ ඉන්දුනීසියානු නෞකාවක් ගිනි ගැනීම මගීන් සහිත නෞකාවක් කියන්නේ කොයිතරම් අනාරක්ෂිතද ලෝකයේ බොහෝ රටවල් වල මේ වන විට පැරණි නෞකා කාලයේ නිකුත් වුණු නෞකාවන් පවා විවිධ රටවල් වල පහසු නීති රීති රෙගුලාසිත් එක්ක ලියා පදිංචිකර තාමත් මුහුදේ ධාවනය කරනවා සමහර නෞකා තිබෙනවා දැන් භාවිත කිරීම කරන්න නොහැකි තාමත්ම අනාරක්ෂිත නෞකාවන් මේවා මේ වන විට මුහුදෙන් ඉවත් කරන්නට සුදුසු කාලය පැමිණ තිබෙනවා ඒ නිසා මේවායේ සිදුන ඛේදවාචකේ නෞකාවට හෝ නෞකාව හිමි සමාගම් වලට පමණක් නොව වසර සිය දහස් ගණනක් යනතුරු සමස්ත සමුදුර පද්ධතියටම එහි බලපෑම බලපැවැත්වෙන නිසා අනිවාර්යෙන්ම මේ පිළිබඳ නියාමනය අත්‍යවශ්‍ය තැනකයි